අයියෝ බලන්නකෝ ආන්ටි මෙයා රජීව්ට කියලානේ මදයි අපි සර්ප්‍රයිස් කරන්න හිතාගෙන ආවා නුකේ කොහොමද මම 12ට විතර ගෙදර ආවම අපිට පුරා රස්සිය ඇඳලා අපි තමයි සර්ප්‍රයිස් එක කාලකින් දැක්කේ නේපාල් නේපාල් ගෙන් ගිටිය කිව්වනේ ඕ ඊට පස්සේ මං ආවේ ආන්ටි දැන් කොහමද ආන්ටි හොඳයි හොඳයි මතකේ ටිකක් දුර්වලයි වගේ මම්මේ හොඳයි මගේ අක්කා යාරු ඩිමෙන්ෂියා යාව මැරෙනකම් ඉඳලා හිටි මං යගේ දුව කියලා මාව බය කළානේ මේ මොකද ළමයි නෑ නෑ ආන්ටි මොකද නෑ කොහොමද තවද කරා මේ කැමත් දොස් නමකට ඇතිද ඒ කිව්වා ඇති අම්මා තව බතුත් හදනවනේ හරි කීයක් හරි දෙන්න මහත්තයා යනවා යනවා යන්න සල්ලි නැහැ තේකප් බොන්න කීයක් හරි දෙන්න හම්බු කරනවා හම්බු කළ තේකප් බොනවා යනවා යනවා යන්න සල්ලි නැහැ කිව්වම් ඉන්සිද්ධ වෙනවා මහත්තයා ඇතු වැඩු දෙමම් ප්‍රියන්ට බුදු බවත් වෙන්න ඕනේ මහත්තයා හිතන පතන කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න හරි හරි යන්න ලබනාත්මෙත් මේ වගේම සපවත් ජීවිතයක් මහත්තයාට ලැබෙන්න ඕනේ යනෝ යන්න මගුල පදුවම් වෙලා තියෙන උඹේ උදව්වද කරේ පාවු බං උඹල වගේ ඊළඟ ආත්මේ ප්ලෑන් කරන මධ්‍යම ප්‍රාන්තිකයෝ තමයි මේ රටේ හිඟන්න හදන්නේ අනේ හුකහන් උඹ යන්නද හදන්නේ අදිරිය වේලාසනේ ගෙදර යන්න ඕනේ ගෙදර පොඩි පාටියක් පරයන් අර මොකටද බැඳලා අවුරුද්දයි තව කවුද එන්නේ ඔෆිස් එකේ උන්ට ගෙයි ආපෝ අර උඹේ කෝක යාළුවෝ ටික උඹ උන් එක්කද බැඳලා අවුරුද්ද සමරන්න හදන්නේ උඹ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා උඹේ ගෑණිගේ පුක දිහා බලන්න ආපෝ ජරා කතා කියන්න එපා කො ඕකුන් ගෙවල් වලට වද්ද ගන්න අරකයි හරි හරි මම යනවා උඹ කවදා පෝ යන්නේ අර උඹගේ බහුජන ව්‍යාපාරේ පටන් ගන්න මං අනිද්ද යනවා හෙට හම්බෙමු ඉතින් පරිස්සමෙන් ඵලයන්
උත්තරක් කිව්වෙවත් නෑ මට. Congratulations. Thank you. අනේ හරි ෂෝක් කනේ. අපි දෙන්න එකම කාලේ. ඔයා වුණාන් 3 month පරක් වෙයි. කෝ ෆෝන් එක ඔෆ් වෙලා බැටරි ලෝ වුණාද දන්නේ? අතර කට්ටිය බලන් ඉන්නවා. යමුද? මොන බොරු කියනවද දන්නේ කලවැද්දයිලා ඒක තියලා මේක ටියුබ් ලයිට් එකක්නේ. ඒක ඉනා වෙන්න ඕනේ. ඉනාට නෙමෙයි ඉනා යා. අර ඉනාට දැන මෙන්න මෙයා පොඩ්ඩක් මතක් කරන්නේ. අර කලවැද්ද කතා දෙත් කියා මේගොල්ල දැන් මෙතන ඉන්න කෙනෙක් ඒක සම්බන්ධයි. මෙයා කියන අයි කලවැද්දෙක් කියන්නේ මේ කළු වැද්දෙක් වගේ තොම්බෝ ගරන්න බලගන්න ඔයා කවුද යාගේ? මං යාගේ වයිෆ්. තා පොඩක් වාඩි වෙනවා. නෑ උන්නේ. කලබල වෙන්න එපා. පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. ඩෙන්ටිෆයි කරගන්න ඔය අපිත් එක්ක යන්න ඉන්න ඕනේ. මේ කියමින් හිටිය හාමුදුරුවනේ අපි මේ හැම දෙයක්ම අලුතෙන් පටන් ගන්නවා. දැන් බලන්න හාමුදුරුවනේ
ජාතික සමගිය ජාතික සමගිය සම්පූර්ණයම කාලා තියෙනවා. ඒක කාලා තියෙනවා. එතකොට සංස්කෘතිය සංස්කෘතිය සම්පූර්ණයම විනාශ කරලා තියෙනවා. ඒකයි තාත්තේ. දැන් ඔය මේ නව තාලෙට කියවනවා කියලා ඔය වෙන ස්ට්‍රීමින් මේ වගේ අයගේ පොතපත කියුවට ඔයන් කිසි ප්‍රයෝජනයක් නැහැ. මොකද ඔයා ගත යුත්තක් නැහැ. මොකද ඒ අයත් ඔය කටට වෙඩි තියාගෙනද කොහෙද මැරලා තියෙනවා කියන්නේ. ඉතින් ඒ වගේ මිනිහෙක්ගෙන් මේ සමාජයට ගන්න තියෙන අවවාදය සහ ආදර්ශය මොකද්ද? මොකද්ද? දැන් අපි ওই නායකතුමා ඉන්නවනේ. හොඳ ඇත්ත වශයෙන්ම ඔයා හැම දෙයක් ගැනම හොඳ අවබෝධයෙන් ඉන්නේ. හොඳ අවබෝධය. දැන් බලන්න ඔය සරත් චන්ද්‍ර මහත්තයා. එතකොට අපි හිටියේ මේ මාටින් වික්‍රමසිංහ මහත්තයා. එතකොට Siri Gunasinghe මහත්තයා. අත්ත වශයෙන්ම මේ අයගේ කෘති අපි මේ අලුත් පරම්පරාවට දෙන්න ඕන. ඔව්. අලුත් පරම්පරාවට දෙන්න ඕන. දැන් බලන්න ආම්දුරනේ ලිස්ටර් ජේම්ස් පීරිස්. දැන් ඒ වගේ කෘති අපි මේ දෙමළ භාෂාවට පෙරලලා මේ ජනතාවට අපි දෙන්න ඕන. එහෙම නැතුව කවදාකවත් අපිට මේ රට ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න බෑ. දැන් මේ මට මතක් වෙන්නේ ඔය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ඔය රේඛාව කියන චිත්‍රපටිය. බලන්න කොයිතරම් ලස්සන චිත්‍රපටියක්ද කියලා. කොයිතරම් ලස්සන චිත්‍රපටියක්ද? එතකොට හාමුදුරුවනේ ඔය රේඛාව කියන චිත්‍රපටියේ ඔය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ඔකේ තියෙන ඔය සින්දුවක් මේ නෝනි බොනිකි වගේ කියලා සින්දුවක්. හාමුදුරුවනේ අදටත් ඒ සින්දුව අපිට අහන්න පුළුවන්. අහන්න පුළුවන්. අන්නේ තමයි තමයි වෙනස. ඇත්ත වශයෙන්ම මේ උපවාසයලාගේ ආශිර්වාද මැද්දේ ඈ ඒවා ලබාගෙන ඒ අවවාද අනුශාසනා පිළිපදිමින් අපි අලුතෙන්ම පටන් ගන්නවා. අලුත්ම විදියකට අපේ හාමුදුරුවෝ
මම රජේසගේ පත්‍රයට ආවේ අලුතෙන්. මට සර් හම්බුනේ දවස් දෙකයි. අයියා සර්ගේ සහෝදරයා. වෛරක්කාර සහෝදර. ඉතිහාසයේ ආදරේ පුරාවෘත දෙවි ඇරවි සිනන් අතීතයේ සිනාසිසිලස මතක සුළඟවිත් දුර ඇතගෙන ජීවිතේ මට ඇති